ආයුබෝවන් සමට කලින් හරි දේ හරියටම කියන්නදත් අපි සූදානම් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් නවදහනිය දවසුන සුංගල වත් සිරස් තල වෙත මත්ද්‍රව්‍ය මර්ධන නීති කිසිසේ දුර්වල නොකළ යුතු බව ජනපති අවධාරණය කරයි අමරිකානු තානාපතිනිය මල්වතු අස්කිරි නාහිමිවරුන් බැහැදකි අගමැති සිහිනයට සජිත් ආසයි බයයි රෝහිත කියයි නායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ජනබල මෙහෙයුම ලබන සතියේ හිටපු අගමැති රනිල් කියයි පිලින බණ්ඩාර තෙන්නකෝන් එක්සත් ජාතික පක්ෂයට මලයාසියානු හිටපු අගමැති නජීබ් රසාක් අත්අඩංගුවට අනුග්‍රහය සුළු මුදලක් මුලින් ගෙවා හනි හනිකට අරන් යන්න සිසිල් වර්ල්ඩ් දන්න කියන නමක් සියල් සපිරි තැනක් දැන් දේශීය පුවත් ගාල්ල මතර මාර්ගයේ හාතපලන ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් මෙවර සමාජ පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුවෙක් සහ තවත් තරුණියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අහංගම පොලිස් වසමේ අදාළියම සිදු වූ මෙමානතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු සහ පිටුපසසුනේ ගමන් කළ පුද්ගලෙක්. ගාල්ල මාතර මාර්ගයේ හාතපැලෑන ප්‍රදේශයේදී මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ ඩංගම බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙමානතුර සිදු වුණා. අම්මරයි කුලයක් පරිසරණ කියලා කිව්වා පුතා ගෙදරණ ආවේ තාම කියලා ඊට පස්සේ විනාඩි 15ක් ඇතුළත බයිසිකල් එක දෙන්නෙක් ඇවිල්ලා කිව්වා ඇක්සිඩන්ට් එකක් කියලා තියෙනවා බටර් පාට වීල් එක. ඊපාර ගෙදර අපේ නෝණ ගියා බලන්න ගියා ආපෝසනික වැහැල්ලා මට කිව්වා දුදු අපේ වීල් එකේ යන්නේ කියලා. ඊපාර ගිහින් බලකොට මේ දරුවෝ දෙන්නම එතනම ජීවිත නැති වෙලා තියුණා. මම ඇඩට ගිහිල්ලා ආවිලා ගෙදර නිදාගෙන හිටියා. අපට කියලා සේනා මිසිමල් එකක් බලන්න යනවා කියලා. ඊට පස්සේ අම්ම යන්න පපුතේට විවාහයට ගිහුවා අම්මම යන්න පපුව යන්න පහක් මියගිය පුද්ගලින් දෙදෙනා ඊයේ රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් නරපා තම නිවස වෙත පැමිණෙමින් සිටින අතරතුර මෙමණතුර සිදු වී ඇති අතර අදාළ අනතුර සිදුවන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. මියගිය තරුණින් දෙදෙනා වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසු වන පුද්ගලින් වන අතර ඔවුන් අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෙම තරුණින් දෙදෙනාගෙන් එක්කයිකු මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුවෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරින් මියගිය තරුණින් දෙදෙනාගේ මෘත ශරීර කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබනවා. මත්ද්‍රව්‍ය මර්ධන නීති කිසිසේ දුර්වල නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. නීති විරෝධී මත්ද්‍රව්‍ය මත්කුඩු මේවා සම්බන්ධයෙන් වැරදිකරුවන් විදිහට මරණීය දඬුවම් වෙච්ච අයගෙන් කීප දිනකට මරණීය දඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි කියන තීරණය මම පහුගිය දවස්වල ගත්තා. ඒ අනුව ඒ අදාළ වාර්තා කැඳෙව්වා. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් බලපුවාම මරණීය දඬුවම් දෙන්න එක මිනිහෙක්වත් නැහැ. ඒ කියන්නේ මේ ලිපි ගොනු නැහැ. දැන් මේකට වෙනම පරීක්ෂණයක් කරන්න වෙලා තියෙනවා. මේ අනිත් එක මම ඒක වර්ගීකරණය කළා කිව්වා ඒ මරණීය දඬුවම් නියමිත කියලා අපි තෝරා ගැනීම ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුව කරන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය කියන්නේ මත් කුඩු පෙති වගේ ඔය කියපු දේවල් වලට ඒවා බීලා නෙවෙයි විකුණලා අහු වෙලා මරණීය දඬුවම් නියම වෙලා සිරගෙදර ඇතුලේ මරණීය දඬුවම් වෙලත් ඉන්න ගමන් නැවත ඒ ව්‍යාපාරයේ ඇතුලේ ඉඳන් කරනවායි කියලා පැමිණිලි තියෙන ඒ අයගේ වார்த்தාවක් දෙන්න අන්න ඒ අය තමයි මේ මරණීය දඬුවමට සුදුසු විදිහට සුදුසුකම් ප්‍රකාශයට පත් කෙරුවේ. දැන් මරණීය දඬුවම නියම වෙලා ඉන්න මත්කුඩු සම්බන්ධයෙන් සියලුම දෙනා තමන්ගේ නඩුව ඇපීල් කළා. එතකොට දැන් ඇපීල් කරපු නැති කෙනෙක් නැහැ එක්කෙනෙක්වත්. ඉතින් ඒ නිසා මේ මම බලාපොරොත්තු වෙනවා වෙනම පරීක්ෂණ කමිටුවක් පත් කරන්න. සියලුම ජනතාවගේ සහභාගීත්වයෙන් කොළඹදී විශාල ජනබල මෙහෙයුමක් පවත්වන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අද අරලියක මන්ත්‍රී ප්‍රවති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළා. අපි උසාවියට ගිහින් තියෙනවා. උසාවියේ තහනම් නියෝගයක් දීලා තියෙනවා මේ මැතිවරණයේ පැවැත්වීම ගැන. උසාවියේ තහනම් නියෝගයක් දීලා තියෙනවා කෝවරුන්ට නියෝගයක් දීලා තියෙනවා ඇමතිවරුන් ක්‍රියාත්මක කිරීම ගැන. උසාවියේ ජනතාවගේ ක්‍රියාත්මක දින රජයේ නිලධාරීන් අද නීති අනුව වැඩ කරනවා. මේ සියල්ලම 2015 අපි ඇති කරපු 19 වෙනි සංශෝධනයේ ඒක එක්ක ඇති කරපු. මේ සියල්ලටම ඇහුම්කන් දෙන්නේ නැත්තම් අපි ඔක්කොම තීරණය කරේ විශාල ජනබල මෙහෙයුමක් ඇති කරන්නට කියලා. ඒ ජනබල මෙහෙයුම ඇති කළා කොළඹදී අපි අපේ විරුද්ධ ජනබල මෙහෙයුම එක්සත් ජාතික පක්ෂයේ ජනබල මෙහෙයුමක් නෙමෙයි. අපි එක්සත් ජාතික පක්ෂයව කළා තියෙන. ඒ ජනතාව සියලු දෙනාම සහභාගී වෙන ජනබල මෙහෙයුමක්. ඒත් අපි මේක තනියම යන එකක් නෙමෙයි. බොහෝ දෙනෙක් යනවා. අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ශක්තිය අපි තමයි විශාලම සංවිධානය. අනික් අය තෙතෙන්ට එනවා. අයි බලාපොරොත්තු වුණා ඡන්ද පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද නැත්තම් හෙට ලැබෙයි කියලා. ඒත් අපේ නීතිඥ මහත්තයා අපිට කියලා තියෙන්නේ මේක ලැබෙනකොට බදාදා නැත්තම් බ්‍රහස්පතින්දා නැත්තම් සිකුරාද වෙන්න පුළුවන් කියලා. මේ නිසා අනික් සිවිල් සංවිධාන අපි එක්ක කතා කරා. අපි ඒක ඉල්ලීමක් කරා. මේ නඩු තීන්දුව ලැබුණාන් පස්සේ අපි මේ ජනබල මෙහෙයුම පවත්වමු කියලා. ඊළඟ සතියේ අපේ බලාපොරොත්තු වන්නේ 17 වෙනිදාට යෙදී තිබෙන ඒ ජනරැලිය අතිසාර්ථක ජනරැලියක් බවට පත් කරන්න. අති විශිෂ්ට ජනරැලියක් බවට පත් කරන්න. එදාට තමයි තීරණාත්මකම ජනරැලිය බවට අපේ ජනගංගාව පත්වන්. අතුරු සිදුරු නැතිව අපේ ජනතාව ඒකරාශී කරන්නට ඕන. අපේ ජනබලය ජනශක්තිය අපේ ප්‍රතිවාදීන්ටත් විරුද්ධවාදීන්ටත් රටටත් පෙන්වන්නට ඕන. මොකක්ද මේක කිරීමේ අරමුණ? උදුරාගත්තු රාජ්‍ය බලය නැවතත්වරක් අතට ගැනීම. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරය දැරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා ඔහු තුළ කිසියම් බියක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අපේගුණවර්ධන මහතා පවසනවා. එක්කොල්පති පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපි ලෑස්ති වෙනවා ජනතාව ඉදිරියට යන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු ඒ අය ජනතාවගෙන් පැනලා යන්න බලන. රනිල් වික්‍රමසිංහ ඍජුව මම තමයි නායකයා කියලා ගිහිල්ලා කවදාවත් රනිල් වික්‍රමසිංහ කියන නායකය ඍජුව ජයග්‍රහණය කරපු නායකයෙක් නෙවෙයි. ඔහු වක්‍රාකාරව දිනපු නායකයෙක්. ජනාධිපතිවරණයකට එකවරක් ඉදිරිපත් වුණා, පෙරදුණා. ඊට පස්සේ කාව හරි ගෙනල්ලා දාලා ඒක පිටුපස්සෙන් තමයි ආවේ. දැන් අපි දකිනවා සජිත් ප්‍රේමදාස එතුමා කියනවා දැක්ක ඊයේ දවසේ ඔබේ මාධ්‍ය වාර්තා කරන අගමැතිකමට මම විරුද්ධ නැහැ. ඒත් මම තාත්තගේ ගෞරවය රකිමින් ඉන්නවා කියලා. ඕකට කියනවා අපේ ගම්වල කතාවක් ආසයි බයයි. හුඟක් අය දැන් එක එක දේවල් දැක්කම ආසයි. ඒ වුණාට බයයි. මොකද අත තියලා ප්‍රශ්නයක් වුණොත් එහෙම තව කෙනෙකුට ආදරය කරන්න හිතෙනවා. ලස්සනයි, පෙනුමයි, හොඳයි, ආදරේ කියලා දැනෙයි. හැබැයි බයයි අත තියලා ඉවරලා වැඩේ වැරදුනොත් එහෙම. ඒ වගේ තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. බය නොවි දේශපාලන තීන්දුව ගන්න එපා. එහෙම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අයට එහෙම කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් අය ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. අර පාර්ලිමේන්තුවේ කැන්ටිමට වෙලාව හොඳකමට ඒකේ පුටුවලට, මේසවලට, හැඳිවලට, ගෑරුප්පුවලට, පිඟන්වලට, හට්ටි වලට කතා කරන්න බැරි වුණා. වැරදිලාවත් පාර්ලිමේන්තුවේ ඉන්න භෝජන ශාලාවේ අපි කෑම කන තැන හැඳි ගෑරුප්පු මේස පුටු පිඟන් කතා කරා නම් අන්න කියයි වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන ටික. වෙලාවට අනේ ටිකට කතා කරන්න බෑනේ. ඉතින් ඒ නිසා අපි කියනවා වික්‍රමසිංහ මහත්තයාට කරුණා කරලා ඡන්දට යන්න ලෑස්ති වෙන්න. අපි ලෑස්ති 2019 වර්ෂයේ ඡන්ද වර්ෂයක් හැටියට ඉදිරියට අරගෙන යන්න. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් තීරණය පාසල් විෂය නිර්දේශය තුළද අරුබුදයකට ලක්ව ඇති හේයින් අධිකරණය විසින් මීට සාධාරණ තීන්දුවක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් 2016 අපොස සාමාන්‍ය පෙළ පුරවැසි අධ්‍යාපනයේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්නය 19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකි වන්නේ මේකේ තිබෙන උත්තර හතරක්. පාර්ලිමේන්තුව පත්වී ආවම වශයෙන් වසර කාලයක් අවසන් වූ පසුවේ, ඒ කියන්නේ 19ට කලින්. 2. පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතුයයි අගමැතිවරයා ඉල්ලා සිටි විටකය. 3. ජනාධිපතිවරයාට අභිමත පරිදි ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිතුමා ගැහුවොත් මේකට ගහන්නේ. 4. පාර්ලිමේන්තුව පත්වී ආවම වශයෙන් වසර හතරමාරක් ගත වූ පසුවේ. මේ උත්තර හතර. මාකින් ස්ක්‍රීම් එකේ මේ තියෙන 22 වෙනි ප්‍රශ්නේ උත්තරේ 4. අවුරුදු 4මාරක් යන විසිරුවන්න බෑ කියලා. දැන් ජනාධිපතිතුමා කියන්නේ 3 වෙනි උත්තරේ හරි කියලා. හැබැයි
ඕලෙවල් ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු දීලා ඒ ළමයින්ට සාමාර්ථ දීලා ඒ ළමයි උසස් පෙළ කරන්න සුදුසු නැද්ද කියලා තීන්දුව කළා ඉවරයි. දැන් ජනාධිපතිවරයා කියන හැටියට එතුමාට කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරන්න බලයක් තිබෙනවා කියන උත්තරේ හරිනම් දැන් ඒ උත්තරේ ගහපු ළමයින්ට මොකද වෙන්නේ? ඒසම මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට රාජ්‍ය නායකයා විධායකයේ ප්‍රධානියා ආණ්ඩුවේ ප්‍රධානියා වගේ බරපතල තනතුරක් දරන්නට කලින් අපෝ සාමාන්‍ය පෙළ පුරවැසි අධ්‍යාපනයත් ඇතුළත් නැවතත් ඕලෙවල් විභාගයට වාඩි කළ යුතුයි කියලා මේ කටයුතු කරන ආකාරයෙන් පෙන්වන්න කරනවා. කොමනතර මන්ත්‍රීතුමා මේ ඔය ප්‍රශ්න පත්‍රයක් ආදර්ශක ගෙනලා පෙන්වීමෙන් දැන් එම හදපු ආචාර්යතුමා දැන් මේ වෙනකොට බයි එක ඇහැරෙනවා. වැරදිලා හරි අර ප්‍රතිඵලය ආවොත් උසාවියේ මේක ව්‍යස්ථානු පුරයි කියලා අර මිනිස්සුන්ට ඉදිරියට යන්න වෙනවා. මේ විෂය නිර්දේශය හදපු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මහාචාර්යෙක් වෙන්න පුළුවන් මහාචාර්ය මඩුල්ලක් වෙන්න පුළුවන් ඒ සියලු දෙනාම වැරද්දක් කරා කියලා චූදිතයෝ බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි උසස් පෙළ දේශපාලනියටත් තියෙනවා. එතකොට ප්‍රශ්නපත්‍රය හදපු ගුරුවරුත් වැරදි උසස් පෙළ විෂය නිර්දේශය හදපු ගුරුවරුත් වැරදි මේ ප්‍රශ්න වලට උත්තර දීලා විශ්වවිද්‍යාලට ගියානේ. ඒගොල්ලන්ගේ උපාධියත් වැරදි. ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ අරුපුතේ ඇති කරලා තින්නේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඒ නිසා මම හිතන්නේ අධිකරණය මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයත් ඒ වගේම උසස් පෙළ විෂය නිර්දේශ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ ප්‍රශ්න පත්‍ර හදපු ආචාර්යවරුන්ගේ ඒ ආරක්ෂාවත් සලකලා සාධාරණ තීන්දුවක් දෙයි කියලා අපි හිතනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව යළිත් ලබන 12 වෙනිදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් එමකින් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශිහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. 113 ක කාරණාව අජිත් පෙරේරා මන්ත්‍රීතුමා පහුගිය දවස් 40 30ම කිව්වා. දවස් 40ක් 113 යාලට පෙන්වන්න බැරි වුණා. ඒ වගේම තමයි 12 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කිරීම ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ. පහුගිය දා පාර්ලිමේන්තුව රැස් කළා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහයෝගය පළ කරන්න තිබිච්ච යෝජනාව එක්සත් ජාතික පක්ෂයම ඉල්ලාස් කරගත්තා. නැවතත් එව යෝජනාවම නම් කිසිසේත්ම ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව කියලා තියෙනවා 225ක් එකඟ වෙලා පැමිණියත් රනිල් වික්‍රමසිංහ තුමාට මේ රටේ අග්‍රාමාත්‍ය ධුරේ දෙන්නේ නැහැ කියලා. එහෙනම් එක්සත් ජාතික පක්ෂයට 113 ඉන්නවා නම් ඒ වගේම උන්ට සැබවින්ම මේ ගැටලුව निराකරණය කරන්න ඕන නම් උන්ට පුළුවන් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා නැතුව අගමැති ධුරේ සඳහා වෙනත් කණ්ඩායමක් යෝජනා කරන්න. ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනකන් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාව ආරක්ෂා කරේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්. එහෙනම් මට ඉතාම විශ්වාසයි 12 වෙනිදා ඔය කියන යෝජනාව අරගෙන ආවොත් ජනතා විමුක්ති පෙරමුණ එදාට එක්කෝ ඡන්දය භාවිතා නොකර ඉඳි එහෙම නැත්නම් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර මේකේ බරපතල ප්‍රකාශයක් වජිර අබේවර්ධන හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරා ඉදිරියේදී ව්‍යවස්ථාව තුල ගැබ් වෙලා තියෙනවා කියලා කතානායකවරයාට ජනාධිපති ධූරය ගන්න පුළුවන් ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අපිට සැකයක් තියෙනවා එවැනි දෙයකටද මේ එක්සත් ජාතික පක්ෂය ගමන් කරන්නේ කියලා. රට තුළ වර්තමානයේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳව දේශපාලන නායකයින් බුද්ධිමත්ව සිතා බලා කටයුතු නොකළහොත් රටේ ආර්ථිකය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල විය හැකි බව අමරිකානු තානාපතිනිය පවසනවා. මහනුවර ප්‍රදේශයේ සිදු කළ සංචාරයක් අතරතුර තානාපතිනිය මෙම අදහස් පළ කළා. අමරිකානු තානාපති ඇලෙයිනා ටෙලික්ස් මහත්මිය අද උදැසන මහනුවර ප්‍රදේශයේ වෙත ගොස් අස්කරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාකුඩ ඥානරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව මල්වතු මහා විහාරයේ වෙත ගිය තානාපතිනිය මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදටුවා. It's my first visit to Kandy and I've been looking forward to the opportunity to see more of Sri Lanka, but of course this very historic city, and to learn more about what is happening here. Discussed previously in statements, as a result of the political crisis, we have paused work towards our Millennium Challenge Corporation compact, which is almost $500 million. Designed to invest through grant monies, no payback required, no interest, through grant monies in the infrastructure of Sri Lanka. I hope that the political crisis can be resolved promptly, transparently, constitutionally and democratically, so that we can begin work again on this very important agreement. අනතුරුව ශ්‍රී දළදා මාලිකාව වෙත ගිය තානාපතිනිය දන්ත ධාතුන් වහන්සේද වැඳ පුදා ගත්තා.
මෙතර ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙලිප්ස් මහත්මිය ඊයේ පස්වරුවේ මහනුවර මහනගර සභාවේ සහයෝගය ඇතිව දී සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයේ පවත්වාගෙන යනු ලබන ඇමරිකානු මධ්‍යස්ථානයට පැමිණියා. මෙහිදී සංවිධානය කර තිබූ කුඩා ඉංජිනේරු ප්‍රදර්ශනයේ නිර්භූත තානාපතිනිය දූතරුවන් වෙත ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමද සිදු කළා. ඉන් අනතුරුව තානාපතිනිය මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්ද සිදු කළා. I arrived at a very interesting time. I'm very hopeful though that the political crisis of the moment can be resolved promptly. But it can be done so transparently and democratically. Political crisis is having a terrible impact on the economy. There were already downward trends in October. The rupee was falling, tourist numbers were going down, and this crisis has simply accelerated very terrible economic trends that were already out there. I think that the political leadership needs to be mindful of the impact of this crisis on the economy to end the crisis, which is that this crisis is bad news for Sri Lanka. ශ්‍රේෂ්ඨ අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කතානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පුවත ඇතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ශ්‍රේෂ්ඨ අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කතානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා. නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. පෙත්සම්කාර ලක්සිරි මහතා කියා සිටින්නේ ඉකුත්තා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨ අධිකරණය මගින් ඉකුත්තා තහනම් නියෝගයක් නිකුත් කළ බවයි. මෙම තහනම් නියෝගය තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කතානායකවරයා ආණ්ඩු ක්‍රම ස්ථාවේ 155 වගන්ති යටතේ ශ්‍රේෂ්ඨ අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද එම පෙත්සමේ නීතිඥ අරුණ ලක්සිරි මහතා චෝදනා කර තිබෙනවා. පෙත්සම තුළින් නීතිඥ ලක්සිරි මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ කතානායකවරයාගේ ක්‍රියාකලාපය තුළින් ඔහු ශ්‍රේෂ්ඨ අධිකරණයට බලපෑමක් සිදු කර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙසත් මෙම පෙත්සම පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ඉල්ලා සිටින බවත්ය. රනිල් වික්‍රමසිංහ මහතා ග්‍රාමාත්‍ය පදවියෙන් ඉවත් කොට ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධීයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකල පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මාස 7 වනදා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියෝග කළා. පූජ්‍ය දඹර අමිලහිමියන් සහ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඕෂල හේරත් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමති මණ්ඩල සාමාජිකයන් මෙන්ම නීතිපතිවරයා ඇතුළු 53 දෙනෙකු ජනාධිපතිවරයා කො නොදැන එක්ක හිතාමතා ගණන් ගන්න නැතුව අනාගත ජනාධිපති ධූරය ගැනීම නැමැති මිරිඟුවක් විශේෂයෙන් මහින්දගෙන් අනාගත ජනාධිපති ධූරය අපේක්ෂකත්වය ගැනීමේ මිරිඟුව පදනම් කරගෙන ඔහු මේ ආණ්ඩු ව්‍යවස්ථාව උල්ලංඝනය කළා අර කාර්ය කළා. ඒක වරදක් හෝ හැටි සලකනවා නම් ඒ කියන්නේ ලංකාවේ දණ්ඩනීය සංග්‍රහය යටතේ හෝ වෙනත් නීතියක් යටතේ ඒක වරදක්සේ සලකනවා නම් මං හිතන්නේ චෝදනා කරන අයට පුළුවන් මගෙන් ඒකට අදාළව ප්‍රශ්න කළා ඒක වරදක් නම් ඒකට අදාළව දඬුවම් කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒකට තොරතුරු දැනගැනීමේ පනත අපි ලබා දීලා තිබෙනවා. ඒ අනුව ඕන කෙනෙකුට බාගෙට තොරතුරු ගන්නේ නැතුව හරියට කෙලින්ම ඒ අදාළ ආයතන වලින් නිසි මූලික තොරතුරු නැතරගෙන ඒවා වැරදි නම් ඒවට අදාළව ඉදිරිපත් කළා අර විදිහට කටයුතු කරන්න පුළුවන් කියලා මම ප්‍රකාශ කළා. මම හිතන්නේ කිසි කෙනෙක් තාම ඒකට අදාළව තොරතුරු ලබාගෙන අධිකරණ වලට ගිහිල්ලා හෝ පැමිණිලි දාලා කියලා මට තොරතුරු නැහැ. අධිකරණයට අපහාස කළේයි චෝදනා කරමින් උතුරු පළාත හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් ඇතුළු එම අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමට අදාළ මූලික විරෝධතා පිළිබඳව නියෝගය ජනවාරි මාස 31 වනදා ප්‍රකාශ කරන බව අභ්‍යාචන අධිකරණය සඳහන් කළා. උතුරු පළාත හිටපු ප්‍රධාන අමාත්‍ය පී ඩෙනිෂ්වරන් මහතා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. අධිකරණයට අපහාස කළේයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා පත්‍රය අද ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ විභාගයට ගත්තා. අදට එදී තිබුණු නඩු විභාගයෙන් අනතුරුව වැඩිදුර විමසීම් ජනවාරි මාස 28 29 සහ 30 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියෝග කළා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද අරණිය ගහමන්තිරේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. ඔන්න දැන් මේ දුටු ගැමුණුලා පාලනය කරන මේ ජාති හිතේශී ජාති මාමකයින් පාලනය කරන මේ පාලන කාලය තුල
ඕන දැන් අපේ පොලිස් නිලධාරීන් මැරෙනවා. නාගදීපේ වගේ අපේ පූජනීය ස්ථාන වලට යන්න තියෙන ඒ නාම පුවරු වල දැන් මඩ ගානවා, තින්ත ගානවා, ඒවා විනාශ කරලා දානවා. රණවිරු සමරු උලනවල් දැන් මේ මේ සැරේ 38ක් පවත්වලා. ඉතින් මේව ගැන කියන්නේ මොනවද මේ? එතකොට එක්සත් ජාතික පක්ෂයට මොකද්ද මේ දාන චෝදනාව? එක්සත් ජාතික පක්ෂය මේවා පාලනය කරපු දැන් මම දැක්ක බන්දුළු ගුණවර්ධන කොහෙද කියලා තියෙනවා. මේ පහුගිය ආණ්ඩුව කාලයේ ගෙන ගිය අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා ඉසවසන ලැබූ LTTE ක්‍රියාකාරීන් විසින් මේ වර්තමානයේ මේ ත්‍රස්තවාදී වැඩ කටයුතු කරනවා කියලා යකාගේ කතාවන්නේ. පහුගිය ආණ්ඩුව කාලේ ඒව හිස හසෙවනම් පහුගිය කාලේ කරන්න එපා. පහුගිය කාලේ වගේ දේවල් උනේ නැහනේ. පහුගිය කාලේ අපේ රජය තිබිච්ච කාලේ සිදු නොවුණු සියලු දේවල් දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනව නම් ඉතින් ඒකට අපිද වග කියන්න ඕනේ? මේ වැඩබැරි ආණ්ඩුවද වග කියන්න ඕනේ? ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධව ගනු ලැබූ පියවර පිළිබඳ නඩුවෙහි තීරණය අප්‍රමාදව ලබා දෙනුවති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරමංශ මහතා පවසනවා. යද කුලපති පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ අවුරුද්දේ අවසන් දින කීපයේ ගෙවි යන්නේ පොදුමහත් ජනතාව බලාපොරොත්තු වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන්ම ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර පිළිබඳව ඒ අහපු නඩු විභාගයේ තීරණය අප්‍රමාදව ප්‍රමාද නොකර ලබා දෙවි. 14 වෙනිදායින් පස්සේ අධිකරණ නිවාඩු කාලයක් එනවා. සාමාන්‍යයෙන් ඒ නිවාඩුව අවසන් වෙලා නැවත ජනවාරි මාසෙ තමයි අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා 14 වෙනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ තීන්දුව ඉදිරිපත් කරයි කියලා. දැන් මේ වෙනතුරු අපි ඇපිල් කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභ්‍යාචනාධිකරණයෙන් ගත්තු තීන්දුව. ලෝක ඉතිහාසයේ කොහෙවත් කිසිම අභ්‍යාචනාධිකරණයක් නොගත් තීරණයක් ගත්තා. මන් දන්නේ කොයි විදිහට ගන්න පුළුවන් තීරණයක්ද කියලා. අභ්‍යාචනාධිකරණයට එහෙම තීරණයක් ගන්න පුළුවන්ද කියන එක පිළිබඳවත් විශාල විවාදයක් අද මතුවලා තිබෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයාත් ඇමති මණ්ඩලෙත් ක්‍රියාත්මක වීම අත්හිටුවා. දැන් මේක හරියට ගර්භණී මවකට දරුවා ලැබෙන්නේ දසමාසෙන් කියලා පූර්ව නිගමනයක් තියෙනවා. ඒ නිසානේ අපි දසමාසයේ උරුයකත්වා කියලා කියන්නේ. හැබැයි කිසියම් හේතුවක් මත මාස 7න් දරුවා ලැබෙන්න යනකොට සැත්කමක් කරලා දරුවා එළියට ගන්න හදනකොට වාර නියෝගයක් එනවා. නෑ නෑ දරුවා ගන්න එපා. උසාවියෙන් එක අධිකරණයෙන් වාරණය කරන. අතුරුදහනමක් වෙනවා. එතකොට දොස්තරට සැත්කම කරන්නත් බෑ. දරුවට එළියට එන්නත් බෑ. අම්මගේ ජීවිතෙත් අනතුරේ, දරුවගේ ජීවිතෙත් අනතුරේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මහජනයාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය දීම අන්නර දරු ප්‍රසූතියට අවස්ථාව දීම හා සමානයි. නව පාර්ලිමේන්තුවක් නැමැති දරු ප්‍රසූතියටයි මේ අවස්ථාව ඉල්ලන්නේ. පාර්ලිමේන්තුවේදී කුමන හෝ කණ්ඩායමක් බහුතර බලය පෙන්වීමට සූදානම් වන්නේ නම් එයට හිසනමා ආණ්ඩුව භාර දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂීම් මහතා පවසනවා. එයද අනුරාධපුර ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය පිට අදහස් දක්වමින් විශ්වාස කරනවා 14 වෙනිදාට කලින් තීන්දුවක් දෙයි කියලා. මොකද 14 වෙනිදා අධිකරණ නිවාඩු එන නිසා ඊට කලින් තීන්දුවක් එයි කියලා අපි විශ්වාස කරනවා. මම දැනගෙන හිටියේ නෑ විමල් වීරවංශ මහත්තයා මේ රටේ මැතිවරණ කොමසාරිස් වෙලා තියෙනවා කියලා. මම දැනගෙන හිටියේ නෑ එයා මේ රටේ අධිකරණයට වඩා ඉහළ තැනක ඉන්නවායි කියලා. ඒ වගේ මෝඩ කතානේ එයා කියන්නේ. ඒ ව්‍යවස්ථාව අනුව, අධිකරණ තීන්දුව අනුව, නීති අනුකූලව තමයි අපි කටයුතු කරන්නේ. කවුරු හරි අපිට වඩා බහුතරයක් පෙන්වනවා නම් අපි හිස නමලා ඒගොල්ලන්ට ආණ්ඩුවට එන්නලා හැස්ති. නමුත් බලෙන් ගන්න නම් දෙන්නේ නෑ කාට. සාමාන්‍යයෙන් 225 දෙනාම අත්සන් කරලා දීලා දුන්නේ නැත්නම් ඒ කියන්නේ වෙන කාටවත් දෙන්න කෙනෙක් නැහෙනේ. ඒ කියන්නේ ජනාධිපතිතුමාම අගමැති වෙන්න ඕනේ නේ. මොකද 225ම මෙහාට අත්සන් කරලා තිබ්බනම් ඒක පුදුම කතාවක් නේ. දැන් අත්කර ජනාධිපතිතුමා ගත්ත තීන්දුව දෙකක් අභියෝගයට ලක් වෙලා තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තු විසිරවීම. ඒ වගේම මහින්ද රාජපක්ෂවතුමා අග්‍රාමාත්‍යවරයාට පත්වීම. මේ දෙකම දැන් අභියෝගයට ලක් වෙලා උසාවියේ තීන්දුවක් වෙනකම් බලාගෙන ඉන්නවා. ඒ නිසා කොහොමද ඒගොල්ලෝ කියන්නේ විශේෂයෙන්ම මේ තීන්දුව මොනවා වුණත් ආණ්ඩුවයි රටර යනවා කියලා 2020 ඊළඟ මැතිවරණය වෙනකන් එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරනවා. අභ්‍යාසනාධිකරණය මගින් ලබා දී ඇති තීන්දුව පිළි නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ කොළපති පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමස්ත රාජ්‍ය තාන්ත්‍රය තුළ අද විශාල හිස්තැනක් තිබෙනවා කියන මතය යම් යම් තැන් වලින් දිනපතා ප්‍රකාශ වෙනවා. සම්පූර්ණ වැරදි මතය. අභියාචන අධිකරණය ප්‍රකාශ කළේ ඒක නෙවෙයි. ඒ පුද්ගලයන් තව දුරටත් ඒ තනතුරවල සිටිනවා. හැබැයි ඒ තනතුරේ කාර්යභාරය ඉෂ්ට කිරීම තාවකාලිකව අත්හිටුවා අවසාන තීරණය එනතුරු. අගමැතිවරයෙක් ඉන්නවා නම් තව අගමැතිවරයෙක් පත් කරන්න බෑ.
කැබිනට් මණ්ඩලයක් ඉන්නවා නම් තව කැබිනට් මණ්ඩලයක් පත් කරන්න බෑ. ඒතොර අද නැතිවරු වෙන්නේ කැබිනට් මණ්ඩල දෙක. එක කැබිනට් මණ්ඩලයක් ක්‍රියාත්මක වෙන එක. අනිත් එක නිර්වින්දනය වෙච්ච ක්‍රියාත්මක නොවන කැබිනට් මණ්ඩල. අන්න ඒක තමයි මේ තත්වයේ සුවිශේෂත්වය. ඒ නිසා තමයි අපි ගෞරවාන්විතව ප්‍රකාශ කරලා තියෙන්නේ අපි අධිකරණයට හිස නමනවා ගරු කරනවා. හැබැයි මේ අවස්ථාවේදී අභියාචන අධිකරණයේ නඩු තීන්දුව අපි පිළිගන්නේ නැහැ කියලා අපි ගෞරව පෙරටුව ප්‍රකාශ කරලා තියෙනවා. මේකට තියෙන්නේ එකම විසඳුමක් පමණයි. මහා මැතිවරණය. පාර්ලිමේන්තු මැතිවරණය. මාධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලින බණ්ඩාර තෙන්කෝන් මහතා අද පෙරපරුවේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ ලබා ගත්තා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් අනතුරුවයි. මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලින බණ්ඩාර තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය ලබා ගත්තා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් අනතුරුවයි. මීට ප්‍රථමව තිලින බණ්ඩාර තෙන්නකෝන් මහතා කටයුතු කරනු ලැබුවේ මධ්‍යම පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකු ලෙසයි. පක්ෂ සමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව තිලින බණ්ඩාර තෙන්නකෝන් මහතා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. මේ තීන්දුව ගන්න මට සිද්ධ වුණේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා. මම විශ්වාස කරනවා අපි තවත් වැරදි දේශපාලන තීන්දුවක් ගත්තා කියලා. මොකද ග්‍රාම සංවර්ධන සමිතියේ වුණත් බහුතරයක් නැතුව ඒක ඉදිරියට ගෙන යන්නට බෑ. පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව අපි ඉදිරියට ආණ්ඩුව හදාගෙන යන්න බලන තාක්කල් මේ රට අරාජික තත්ත්වයට පත් වෙනවා. එනිසා මම විශ්වාස කරනවා පක්ෂයේ අවසාන කොටස මේ දිය වෙමින් යන්නේ රට අගාධයට යනවා කියන එක අපිට දැනෙනවා. මම විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගනිමින් මේ රට ආරක්ෂා කරගනිමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරි ගමනක් යයි කියලා පැහැදිලි විශ්වාසයක් මා තුළ තිබෙන නිසා අද උදෑසන එතුමා හම්බෙලා එතුමත් එක්ක සාකච්ඡා කරලා මේ තීන්දුව මම ගත්තා. මේ අතර හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ පස්වරුවේ මල්වතු පාර්ශවයේ මහානා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිළිතුරු දුන්නේ මහතා. කරන තීන්දුව මහා මැතිවරණයක් තියන්න තීන්දුව කළොත් අනිවාර්යයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයට මම තරඟ කරනවා. මට උත්තර දෙන්න එක මම ප්‍රමාද කරන්නේ එක කාරණයක්, කොහෙන්ද කොයි වෙලාවේද එන්නේ කියන කාරණේ විතරයි. ඊයේ දින බේරුවල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් අවිසම්බන්ධයෙන් අතරංකුවට පත්ව සිටි සැකකරු අද සතියක රැඳවුම් නියෝග ලබා ගැනීම සඳහා මතුගම පොලිසිය විසින් මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිවස වෙත ඉදිරිපත් කරනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් අතරංකුවටගත් අනෙක් පුද්ගලයා අද අපමත නිදහස් කළා. ඔවුන්ගේ ජංගම දුරකථන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි. ඊයේ දින බදුරුලිය ලබුදුල ප්‍රදේශයේ කළුතර කොට්ටාශයේ නීතිය බලගෙන්වීමේ ඒකකයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස ගෝනමස් ප්‍රවාහනය කරමින් සිටි මෝටර් රථයක් සමග සැක්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවටගත් එක් සැක්කරුවෙකු මැණික් ව්‍යාපාරිකයෙක් වන අතර බේරුවල පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ගිනි අවි 13ක් සමග ජීවවුණ්ඩ 906ක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා. මෙම ගිනි අවි අතරට ප්‍රභු ආරක්ෂක ගිනි අවියක් වන මිනිඋෂි වර්ගයේ ගිනි අවියක් ඇතුළත් වන අතර ස්නයිපර් වර්ගයේ ගිනි අවියක්ද ඇතුළත්. මෙම ගිනි අවි කිසිව බලපත්‍ර නොමැති බවයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. අත්අඩංගුවටගත් ප්‍රධාන සැක්කරු අවුරුදු 40ක් වයසැති මොහොමඩ් ජවුෆර් අබ්දුල් නාසිර් යන මැණික් ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයෙක් වන අතර අනෙක් සැකකරු මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සැකකරු අද මතුගම අතිරේක මහේස්ත්‍රාත් තරංගා එල් මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කළ අතර එම සැකකරු ගෝනමස් කිලෝ 15ක් ප්‍රවාහනය කිරීමේ වරදට රුපියල් දසදහසක දඩයක් නියම කර අපමත නිදහස් කරනු ලැබුවා. එමෙන්ම සැක්කරුට අත්අඩංගුවටගත් මෝටර් රථය හඳුනා ගැනීම සඳහා පෙබරවාරි මාස 18 වන දින යළි අධිකරණයේ හමුවේ පෙනී සිටින්නේයිද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. එමෙන්ම සිද්ධියේ ප්‍රධාන සැකකාර 40වරුදී මොහොමඩ් ජවුෆර් අබ්දුල් නාසිර් නැමැති මැණික් ව්‍යාපාරිකයාව සතියක රැඳවුම් නියෝගයක් ලබා ගැනීම සඳහා සැකකරු අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිවසට ඉදිරිපත් කරනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කළුතර කොට්ටාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්නගේ මහතා සිදු කරන අතර අත්අඩංගුවටගත් මැණික් ව්‍යාපාරිකයාගේ සහ සෙසු පුද්ගලයාගේ ජංගම දුරකථන දත්ත හරහා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි. රත්නපුර මාර්ගයේ ගොරකැල තෙප්පතාව අතුරු මාර්ගයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර දිසාව පාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණයට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 9:10 අතර කාලයේදී රත්නපුර පානදුර මාර්ගයේ ගොරකැල තෙප්පනාව අතුරු මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලින් තිදෙනෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කර තිබෙනවා. මෙලෙස තුවාල ලබා සිටි පුද්ගලින් තිදෙනා රත්නපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. වයස අවුරුදු 35ක් වූ කිරිවැල් දිනිය ගොරකැල දොඩම්පේ ප්‍රදේශයේ පදිංචි පත්‍ය දේවගේ සනත් කුමාර නොහොත් පොඩිමෑන් නැමැත්තා මෙම සිද්ධියෙන් මියගිය එක් පුද්ගලෙක් වනවා. මෙම සිටුවීමෙන් මියගිය අනෙක් පුද්ගලයා වන්නේ වයස අවුරුදු 34ක් වූ බෝටියව ගොරකැල දොඩම්පේ ප්‍රදේශයේ පදිංචි මැණික්පුරගේ සුරංග රසික නැමැත්තයි. මොවුන් දෙදෙනාම පතල්කම් කරුවන් වන අතර මෙම ආරවුලට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මීට අමතරව මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලැබූ අතර ඔහු මේ වන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. මියගිය පුද්ගලින් දෙදෙනාගේ මෘත ශරීර මේ වන විට රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඝාතනය සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණ යටතේ රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනු ලබනවා. බද්දේකම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයන් සමීර මහතාගේ නිවසට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිසර නනායකර් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයන් සමීර සතරසිංහ මහතාගේ නිවසට කිසියම් පිරිසක් විසින් ඊයේ පහර දීමක් සිදු කර ඇති බව වාර්තා වනවා. එම අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ නොසිටි අතර පහර දීම සඳහා පැමිණි පිරිස නිවසේ සිටි මන්ත්‍රීවරයාගේ සහෝදරයාට සහ දෙමාපියන්ට පහර දී නිවසටද අලාභහානි සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ පිළිබඳව මන්ත්‍රීවරයා විසින් පෝද්දල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් අප අද පෝද්දල පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නායකර් මහතාගේ සහෝදරයා අත්අඩංගුවටගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ එත් සම්පින් අපගේ සව සහාය ප්‍රවෘත්ති විකාශය මෙන් නිමකට පත්වන බව දවස සලසුම් කරන තවත් පුවත් දැනගන්නෙක වන www.cpnews.lk අපගේ වෙබ්පිටුවේ යළිත් හමුවමු අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.